සුබදවසක් කියලා මුලින් පිළිගන්න අකුරාවන channel එකට. ඉතින් අද දවසේත් අපි කතා කරන්නේ තවත් විශේෂ උකාරණාවක් සම්බන්ධව. ඉතින් අපිට හම්බ වෙලා තියෙනවා සුවිශේෂී වීඩියෝ එකක්. ඉතින් අහඹු ලෙස යම්කිසි පූජකලයෙක් යනකොට ඔහුට හම්බ වෙලා තියෙනවා මේ උමං විහාර සංකල්පය සඳහා ඉදිකරන ලද දැවැන්ත නිර්මාණයක්. ඉතින් අපි දන්නේ නැහැ මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම ෂූට් කරේ කවුද, මේ වීඩියෝ එක ගත්තේ කවුද කියලා. මොකද අපිට එවන පූජකලයාටත් මේ වීඩියෝ එක හම්බ වෙලා තියෙන තව පූජකලයෙක්ගෙන්. ඉතින් මේ වීඩියෝ එක යම්කිසි විදිහකට අයිතිකාරයා දකින්නවා නම් अभी संबंध कर मगत हेतु तमय मे इतिहास मे प्रौढ़स्थान अभी रेखगान यम किसी विधि अभी पुराविद्यपार्थ हरहरिकवाण मेक यम किसी बलदार्य दखिनता मे वीडियो के श्याकर्ला अभी उपरीम मे रटे इतिहासेट साधारण इष्टकर्म किल इलिम तेक् अभी वीडियो कटे आम मेतन अपीट बलान्न दिए तमय मे इतिहास मुणवगे विला මොකද මෙතනදී මේ මේ ඔබ දකින්න කලී පේන්න තියෙන්නේ එතන සෙල්ලිපියකට සෙල්ලිපියක් නිර්මාණය කරන්න ගියපු තැනක්. ඉතින් ඒ ඊට අමතරව මේකෙදී විහාර සංකල්පයක් තමයි තියෙන්නේ. ගොඩක් කලාවට මේකනම් වලගම්බා රජතුමාගේ කාලයට දිව යනවා ඇති කියලා අපිට කියන්න පුළුවන්. මොකද ලංකාවේ තියෙන ගොඩක් ඉතිහාසය නැත්නම් මේ කියන පෞරාණික දේවල් ගොඩක් මේ කියන ගල් ගුහා සංකල්පය කියන එක වැඩිපුරම පිලිබිබු වෙන තැනක් තමයි මේ කියන වලගම්බා රජතුමාගේ කාලේ බලන්න මේකේ දකුණු පැත්තෙන් අපිට පේන්න තියෙනවා පඩිපෙලක් වගේ දේකුත්. ඉතින් ඊට අමතරව මේකේ කටාර අංකොටලා චිත්‍රපවා නිර්මාණය කරලා තිනවා මේ ගලේ එළියෙන් අපි බලනකොට වුණත් මේකේ ඇතුළට ගියාට පස්සේ අපිට හිතා ගන්න බැරි වෙයි ඇයි මේ තරම් ලොකු විනාශයක් වෙලා තියෙන්නේ කියලා. බලන්න මෙතනින් ඇතුළට යන තැනම දැවැන්ත ලෙස මෙතන තිබුණ දේවාල විනාශ කරලා තිනවා. ඒ වගේම ගොඩක් මේ දේවල් කරලා තියෙන්නේ මේ නිදන් සොරුන් විසින්. මොකද මූලිකවම කියන්න ඕනේ බලන්න මෙතනදී සිංහ රූපයට උනත් විනාශ කරලා තියෙන ආකාරය. ඉතින් මේක දැවැන්ත නිර්මාණයක්. මේක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ආරක්ෂා කරන්න ඕන එකක්. හැබැයි අද වෙනකොට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඇයි මේ වගේ දේවල් ආරක්ෂා කරන්නේ නැත්තේ කියලා අපි බලධාරීන් අහන්න ඕනේ. ඉතින් අපිට මේ වගේ ප්‍රෞඪ ඉතිහාසයක් තිබිලා තියෙනවා, මේ වගේ දැවැන්ත තාක්ෂණයක් තිබිලා තියෙනවා. ඉතින් ඒ තාක්ෂණය සහ මේ දැවැන්ත ප්‍රෞඪ ඉතිහාසය ඇයි වැළලෙන්න දීලා බලාගෙන ඉන්නේ? ඉතින් අපිට පුළුවන් හැටියට මේක අපි සමාජගත කරලා මේකට හරි පිළිතුරක් හදමු. ඉතින් මේ ලොකේෂන් එක කොහෙද කියලා නම් අපි පැහැදිලිව දන්නේ නැහැ. ඉතින් දන්න කෙනෙක් ඉන්නවා ලොකේෂන් එක පිළිබඳව පැහැදිලි කමෙන්ට් එකක් අපිට දාන්න. ඉතින් මේකේ ඇතුළ ගත්තොත් එහෙම බලන්න ඇතුළට යනකොට මේකේ අදට නම් ගොඩක්ම ඉන්නේ වවුලු තමයි මේක ඇතුලේ ඉන්නේ. ඔබට දුක හිතෙයි මේක ඇතුළ සම්පූර්ණයෙන් දැක්කට පස්සේ ඇයි මේ වගේ දෙයක් වෙලා තියෙන්නේ අපේ ප්‍රෞඪ ඉතිහාසයට කියන එක සම්බන්ධව. ගොඩක් අඳුරු ගතියක් තියෙන්නේ. මොකද මේක ගුහාවේ ඇතුලේ තියෙන නිර්මාණ රාශියක් තියෙනවා. අපිට හිතා ගන්න බලන්න එතනදී චිත්‍රපවා තියෙනවා. මූලිකවම මෙතනදී මේ බෞද්ධ සිද්ධාස්ථානයක් හැටියට තමයි මේක තිබිලා තියෙන්නේ. ඔබ දන්නවා බෞද්ධ සිද්ධාස්ථානත් එක්කම මේ දෙවිවරුන්ගේ රූප පවා තිබිලා තිනවා. ඉතින් ඔබ මේ දකින්නේ දෙවි කෙනෙකුගේ පිළිමයක්. බලන්න ඒකේ නේත්‍රාවලට නේත්‍රා විනාශ කරලා අත් පවා විනාශ කරලා විවිධ විදියට මේවා කඩලා බිඳලා දාලා දෙන. මොකද මේ වගේ දැවැන්ත වස්තුවක් ඇති කියලා. හැබැයි මේ කියන සාසනය සඳහා පරිත්‍යාග කරන ලද පූජා කරන ලද දේවල් විනාශ කරන එක අනිවාර්යයෙන්ම ඒ විනාශ කරපු අයගේ පරම්පරා පිටින් හැඳි ගෑවිලේ යන්න පුළුවන් තත්වයක් උදා වෙනවා. ඒක ඒකාන්තයි ගැරන්ටි. ඉතින් බලන්න මේ පිළිමයේ වුණත් ඒකේ අද් දෙක විනාශ කරලා ඊට අමතරව මේ පිළිමයේ තනින් තන විනාශ කරලා තියෙන භාවයක් අපිට පැහැදිලිව පේන්න තියෙනවා. මේකේ උස ගත්තොත් එීම සාමාන්‍යයෙන් මෙතනදී අඩි 15කට වඩා වැඩි උසක් තියෙන බව තමයි පේන්නේ. ඒ කියන්නේ දැවැන්ත විදිය නිර්මාණයක් විතරදී තියෙන්නේ. ස්වභාවික නිර්මාණයක් ඇතුලේ නිර්මාණය කරන ලද දැවැන්ත නිර්මාණ රාශියක්. බලන්න එතනදී බිත්තියක් තියෙනවා, ගඩොල් වලින් නිර්මාණය කරලා තියෙන. ඒ බිත්තිය සම්පූර්ණයෙන්ම විනාශ කරලා බලන්න මෙතනදී ලොකු පිළිමයක් තිබිලා තියෙනවා. ඒ පිළිමයත් විනාශ කරලා පොඩි පිළිමයක් තිබිලා තියෙනවා. පොඩි පිළිමයක් විනාශ කරලා තියෙන්නේ. ඒ වගේම බලන්න මෙතන දිගටම තියෙන පිළිම සියලුම දේ විනාශ කරලා තියෙන්නේ. ඉතින් මේ විනාශයට මූලිකවම වග කියන්න ඕනේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. මේකට යම් කිසි විදිහ ආරක්ෂාවක් දාලා තිබුණා නම් මේ පිළිම ටික අදටත් මේකේ පිළිම රාශියක් තියෙනවා. තවම අපි පරක්කු නැහැ. මේක තාම රැක ගන්න පුළුවන්. ඉතින් ඔබට පේනවා මේකේ ඇතුළේදී ගොඩක්ම ඉන්නේ
වවුලෝ අද වෙනකොට මේක භාවිතයෙන් ගිහිලා මේ ඉවත් වෙලා තියෙන එකක් වගේ පේන්නේ. ඉතින් බලන්න මේකේ පිළිම කීයක් තියෙනවද කියලා. ඉතින් මේක දැවැන්ත විදිහටම නිර්මාණයක්. ඉතින් අපේ බෞද්ධ නැත්නම් අපි කියන්නේ මේ ආගම ජාතිය නගා සිටවන්න පුළුවන් ස්ථානයක් හැටියට මේක නිර්මාණය කරලා තිනවා ඒ කාලයේදී. අද වෙනකොට ඇයි මේ වගේ දේවල් විනාශ මුඛයට ගිහිලා තියෙන්නේ කියලා බලන්න මේකේ දැවැන්ත සැතපෙන පිළිමයක් තියෙන බව. ඉතින් බලන්න ඒකත් විනාශ කරලා තියෙන තැනින් තැන කඩලා තියෙන්නේ. වර්තමානයේ නම් යම්කිසි මේ මෑත කාලිනව යම්කිසි විදියකට ප්‍රතිසංස්කරණය කරපු බව පේනවා තැනින් තැන. ওই සුදු පාට පැල්ලම් වලින් අපිට පේනවා යම්කිසි විදියට ප්‍රතිසංස්කරණයක් කරලා තියෙන බව. ඉතින් මේ පිළිමය වුණත් බලන්න කර හරි මැදින් විනාශ කරන්න තියෙන්නේ. ඉතින් ඔය වගේ දෙයක් තමයි මෙතනදී පැහැදිලිව අපිට පේන්න තියෙන්නේ. මේ ලොකේෂන් එක දන්න කෙනෙක් ඉන්නවනම් පැහැදිලිව අකුරාවන අපිට ප්‍රකාශ කරන්න. අපි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් හරහා හරි කමන්නේ මේක දැනුවත් කිරීමක් කරලා මෙතන ආරක්ෂා කරගමු. ඉතින් බලන්න මේ වීඩියෝ එක ගත්ත අයට අපි ගොඩක්ම ස්තුති කරන්න ඕනේ. මොකද මේ වීඩියෝ එක ගත්ත පාර්ශ්වය කවුද කියලා අපි තාම දන්නේ නැහැ. මොකද අපිට ප්‍රාදේශීය වාර්තාකරුවෙක් හරහා එවන්න මේ වීඩියෝ එක. ඔහුට මේ වීඩියෝ එක හම්බුණා කියලා. ඉතින් මේ වීඩියෝ එක ගත්ත අය ඉන්නවනම් අනිවාර්යයෙන්ම අපිව දැනුවත් කරන්න. මොකද ගොඩක් අපිට වැදගත් වෙනවා මේ තැන පිළිබඳව. මොකද හේතුව තමයි මේ තැන අපි අදාළ පාර්ශ්වයන් දැනුවත් කිරීමක් කරලා මෙතන යම්කිසි ආරක්ෂාවක් දාන්න පුළුවන්. බලන්න මෙතනින් මේ පිළිමයෙන් දකුණු පැත්තේ ඇතුළට යන තව මාර්ගයක් තියෙනවා. ඒක දැවැන්තු මන් මාර්ගයක් හැටියට තමයි අපිට පේන්නේ. ඉතින් මේ වීඩියෝ එකේ කතා බහ කරන්නේ මේකේ ඇතුළට තව ගොඩක් ඇතුළට යන්න තියෙනවා කියලා. අර බලන්න පැහැදිලිව බැලුවොත් එහෙම පේනවා ඇතුළට ගොඩක් යන්න තියෙනවා මේකෙදි. ඉතින් මේකේ අද වෙනකොට ජීවත් වෙන්නේ වවුලෝ ගොඩක්. ඉතින් මේ ලොකු ටෝච් එකක් භාවිතා කරලා තමයි මෙතනදී වීඩියෝ එක පවා ගන්නෙ. ඉතින් ඒ වුණත් මෙතනදී දැවැන්ත ලෙස් ආම් බලන්න ගොඩක් ඇතුළටම තියෙනවා ඒ පාර ගත්තොත් එහෙම. ඉතින් මේක ගොඩක් කලාවට තව තැනකට තව ලොකේෂන් එකට යන මාර්ගයක් වෙන්න ඇති. ඉතින් මේ ස්වභාවිකවම නිර්මාණය වුණ දේවල් තමයි මේ ඔබ දකින්නේ. ඉතින් මේක අද වෙනකොට විනාශ මුඛයට ගිහිලා තියෙනවා. ඉතින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හරහා මේක ආරක්ෂා වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු අනිවාර්යයෙන්ම. මේක දැවැන්ත නිර්මාණයක්. බලන්න මේකේ බිත්තියක් උනත් අඩියකට ආසන්න ප්‍රමාණයක් තියෙනවා වගේ තමයි අපිට පේන්නේ. මේ තියෙන්නේ ඒකේ එලිමහන සහ මේකේ ඇතුළ දැවැන්ත විදිහට මෙන්න මේ විදිහට චිත්‍ර නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් බලන්න මේ චිත්‍ර පවා හරියට මොන කාලවකවානුවට අයිති වෙනේවද? එතන මොන යුගයට අයිති වෙනේවද? ඊට පස්සේ මේක නිර්මාණය කරේ කවුද? මේකේ ප්‍රෞඪ ඉතිහාසය පිළිබඳව හරි වටහා දීමක් සමාජයට දුන්නොත් එහෙම මේක ගොඩක් ආරක්ෂා වෙයි කියලා අපි හිතනවා. ඉතින් අද දවසේදී මේ දේ දකින්න හම්බ වුණේ මේ වීඩියෝ එක කරන පුජ්‍යලයා නිසා. ඉතින් ඇත්තටම අපි ගොඩක් ස්තුති වෙන්න ඕනේ පුජ්‍යලයාට. අපි නම් වශයෙන් දන්නේ නැහැ. ඉතින් මේ වීඩියෝ එක දකිනකොට ඔබට තේරෙනවා නම් අපේ ප්‍රදේශයේ නේද මේක තියෙන්නේ, අපි අහවල් තැන නේද මේක තියෙන්නේ කියලා යකුලරාවණා අපිව දැනුවත් කරන්න. මොකද මේක අපි ආරක්ෂා කරගන්න ඕනේ. මොකද යකුලරාවණා අපිට මේ වගේ දෙයක් හම්බ වුණ පළවෙනි අවස්ථාව මේක. ඉතින් අපි හිතනවා ඔබ මේ පිළිබඳව අපිව දැනුවත් කරයි කියලා. ඉතින් අද දවසේදී වීඩියෝ එකෙන් යම් කිසි දෙයක් ඔබ ඉගෙන ගන්න ඇති. මේ වගේ දැවැන්ත ස්ථාන රාශියක් අද වෙනකොටත් මේ දැවැන්ත භූමියේ වැළලිලා ඇති ඕන තරම්. හැබැයි මේ වගේ දේවල් විනාශ වෙ මුඛයට යන්න දෙන්නේ නැතුව අපි එකින් එකට සමාජගත කරමින් මේවා රැකගමු කියන ඉල්ලීමත් එක්ක අදට අපි සමු ගන්නවා. වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ් එකක් දෙන්නත් අමතක කරන්න එපා. ඕකේ, තැන්ක් යූ.